අද දින ඓතිහාසික තීන්දුවක් ගනිමිනි. මාගේ ජයග්‍රහණයට සහය පතමින් එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පැමිණි 2019 ජනාධිපතිවරණයේ අපේ මංගල රැලිය මේ ඓතිහාසික අනුරාධපුර පුදබිමේ සිට අමතන්නට ලැබීම මගේ විශාල වාසනාවක් ලෙස මම සලකනවා. මෙතරම් විශාල ජනතාවක් අද මෙතන එක්ව සිටීමෙන් මෙම මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අපට ලැබෙන අති විශිෂ්ට ජයග්‍රහණයක් බව පැහැදිලියි. අද අපිට සහාය දෙන්නට මෙම ස්ථානයට පැමිණ සිටින තමුන් වහන්සේලා සියලු දෙනාටම මම මගේ අවංක ස්තුතිය හා ප්‍රණාමය පුද කරන්නට කැමතියි සහෝදරනි. මම දැක්කා ආණ්ඩුවේ ප්‍රචාරණ වැඩසටහනක කියනවා මිලිටරි කාරයක් එනවා, මිලිටරි කාරය ආවම වැසිකිලි යන්න වෙන්නේ සීරුවෙන් කියලා. මිලිටරි කාරය, ආමි කාරය, නේවි කාරය කියපු යුගය අපි 2005 මහින්ද ජනාධිපතිතුමා යටතේ අවසන් කළා. අභිමානවත් රණවිරුවන්ගේ යුගයක් ඇති කරයි කියන එක මේ අයට මතක් කරලා දෙන්නට ඕනේ. මේ ආණ්ඩුව ඇවිල්ලා ඒ අපි අභිමානවත් ලෙස මේ රට ජයග්‍රහණය කරපු රණවිරුවන්ව දංගෙට ගෙනියන්නට, යුදාධිකරණ වලට ගෙනියන්නට, ඉරේ දාන්නට, බුද්ධිංශ විනාශ කරන්නට ක්‍රියා කරපු ආකාරය තමුන් වහන්සේලා දන්නවා. ඒ අය දැනගන්නට ඕන 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාර ගන්න අවස්ථාවේදී තමුන් වහන්සේලා දන්නවා මේට හැතැම්ම 25කට එහායින් තියෙන වවුනියාවෙන් ඉදිරියට යන්නට පුළුවන් කමක් තිබුණේ නෑ අපේ කාට. නැගෙනහිර 3-2 අපිට අහිමි වෙලා තිබුණේ. එහෙම අහිමි වෙලා තිබුණු ඒ භූමිය නිදහස් කරගන්නට මූලිකත්වය දුන්නේ ජනාධිපතිතුමාට මේ මිලිටරි කාර්යයයි කියන එක මම ඔවුන්ට මතක් කරලා දෙන්නට ඕනේ. අපි ත්‍රස්තවාදය පරාජය කළා. මේ රටේ සෑම වැසියෙකුටම දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව දක්වා නිදහසේ ගමන් කිරීමට අවස්ථාවක් අපි සලසලා දුන්නා. නමුත් අවුරුදු 10ක් යන්නටත් ප්‍රථම මේ රජය ආරගෙන අවුරුදු 5ක් ඇතුළත අපේ ජනතාවට බෝම්බයක් කන්නේ නැතුව පල්ලියකට යන්න අවස්ථාව නැති කරයි කියන එකත් මේ අයට මතක් කරලා දෙන්නට ඕන. අද මේ රජය අපිට පන්සලකට, පල්ලියකට, කෝවිලකට යන්න නැති ඇති නිදහස නැති කරලා තියෙන බව මේ අය මතක් කරගන්නට ඕන. තමුන්නාන්සෙලා දන්නවා එදා මායින් ගම්මාන කියලා හඳුන්වපු නාන්සෙලා අවට ප්‍රදේ ලච්චිය, මැදවච්චිය, ඉරට්ටිපෙරිය කුලම්, කැබිතිගොල්ලාව වගේ ගම්මානවල ත්‍රස්තවාදීන් කරපු විනාශය තමුන්නාන්සෙලා දන්නවා. තමුන්නාන්සෙලා එදා නිදාගත්තේ රාත්‍රියට ගස් යට ඔය කියන මිලිටරි කාර්යය රණවිරුවොත් සමග එකතු වෙලා ඒ යුගය අවසන් කරා සහෝදර. මම දන්නවා මේ ප්‍රදේශයේ මෙතන ඉන්න බොහෝ දෙනෙක් ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක අංශවල පොලිසියේ සිවිල් ආරක්ෂක බලකායේ සේවය කරන අය, සේවය කරපු අය. තමුන්නාන්සෙලාගේ යුතුකම 16 වෙනිදාට ඉටු කරන්නට, මගේ යුතුකම මේ රට නැවත සුරක්ෂිත රටක් කරනවායි කියන එක මම ප්‍රතිඥා දෙනවා.